අපි මේ යන්නේ බොහොම ලස්සන චාරිකාවක්. හැබැයි මේ චාරිකාවේ අපි බලාපොරොත්තු වන එකම උතුම්ම දේ තමයි සතුට. සමහර විට ඔබ හොයන සතුට තියෙන්නේ ඔබ ආදරය කරන ඇයගේ කටහඬ තුළ වෙන්න පුළුවන්, ඔහුගේ වාදනය තුළ වෙන්න පුළුවන්. සෞන්දර්ය කියන මේ පදාසය මහා හයියෙන් බදාගෙන හිටපු දෙදෙනෙක්ට තමයි අද අපි ආරාධනා කරේ අපි එක්ක ලෙන්ගතු වෙන්න කියලා. නිහඬව මේ සෞන්දර්ය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, සමාජ සේවාවන් වෙනුවෙන් බොහෝමයක් දේවල් කරපු ඇයටයි ඔහුටයි අපි ආරාධනා කරා අපි එක්ක ලෙන්ගතු වෙන්න කියලා. ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා කලාභූෂණ දේශමාන්‍ය කලාකීර්ති විශාරද මායදම ඇන්තිමාමියන්. එතුමිය තනියම නෙමෙයි අද ඇවිල්ලා තියෙන්නේ. මෑත කාලයේදී වැඩි අපිට රූපවාහිනිය ඔස්සේ ඔහුව මුණ ගැහුනේ නැහැ. නමුත් අපේ බලවත් ඉල්ලීම නිසාද ඔහු ආවා අපි එක්ක ලෙන්ගතු වෙන්න. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන්වත් කලාභූෂණ දේශමාන්‍ය වික්ටර් විජයන්ත මහත්මයා. බොහොම ආදරෙන් පිළිගන්නවා. සමහර විට ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති මයදමයන්ති මහත්මගේ ආදරණීය දියණිය අපේ කුෂාණි අක්කා. නමුත් බොහෝම කෙටි කාල පරිච්ඡේදයක් තුළ ඇතිවෙච්ච අසනීප තත්ත්වයක් නිසා ඇයට ප්‍රතිකාර ලබන්නට සිදු වුණා. ඉතින් ඒ නිසා අපි ඒ දියණිය අපිට දායාද කරපු පියාණන්ට ආරාධනා කරා. ඒ වගේ මතක් කරන්න ඕනේ ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා අපි කුෂාණි. අනිවාර්යෙන්ම. හරි, අපි කතාවට යන්න ඕනේ. යන්න ඕනේ ශෂික. ශෂිකත් බොහොම ඉක්මනට සනීප වෙලා අපිත් එක්ක සුපුරුදු විදිහට ඇවිත් ඉන්නවා. ශෂිකවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. හරි, මේ මොනරාගල මේ මිදුලි කරපු වැඩවලින් අපි අපේ කතාව පටන් ගමු. මොනරාගල මිදුලි. ඔව් තාත්තා, ඒ කියන්නේ ඔබේ පියාණන් ඔබේ මව ගත්තත් සංගීතය බොහොමයක් දන්න හැදෑරුපු කෙනෙක්. ඒ නිසා මේ ඔබත් එක්ක හවසට ඔබේ ඉන්න සමාජිකවන් එක්ක, ඒ පවුලේ සමාජිකවන් එක්ක අර වට කරගෙන මොනරාගල මිදුලි කරපු දේවල් වලින් අපි කතා කරමු. සුළුපටු නෑනේ 12 දෙනෙක් එක්ක ගෙවිච්ච ජීවිතයක්. ඇත්තටම මම පවුලේ 12 දෙනෙකුගෙන් යුත් පවුලක මම 6 වැනියා, මගේ නංගි අනෝජ 7 වැනියා. අපේ පවුලේ සියලු දෙනාටම ඇත්තටම මේ කලාව පිළිදලා තියෙනවා, ගායනය, වාදනය, නර්තනය හැම දෙයක්ම. ඉතින් මගේ පියානෝ ඉතාම දක්ෂ ගායකයෙක්, හොඳ රංගන ශිල්පියෙක්. එයා වැඩ කරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ. මට මතකයි තාතිය රඟපෑවා බැරිස්ටර් හාමු කියලා නාට්‍යයක. එහෙම ඉතින් ඉතා දක්ෂ ලෙස අපේ අම්මටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. මම හිතන්නේ අනෝජනංගිට මට පිහිටියේ ඒක වෙන්නේ නැති කියලා, දෙමාපියන්ගේ ආභාෂයේ. ඉතින් අපි 12 දෙනා එකතු වුණාම අපේ තාත්තා හැන්දෑවට අපි ඔක්කොමලා වටේට තියාගෙන සින්දු කියනවා. හරීම විනෝදයි. ඉතින් එයා මට මතකයි අපිට ගොඩාක් එනකොට, වැඩ ඇරිලෙනකොට ගොඩාක් කෑම බීම අරගෙන එනවා. ඇවිල්ලා අපි කට්ටියම වට කරගෙන අපිට කියනවා සින්දු කියන්න කියලා එක එක්කෙනාට. ඉතින් ඒ කාලේ හරිම සුන්දරයි. ඒ වගේම අනෝජ නංගී මමයි රඟපානවා. දැන් මම ගාවිණි ෆොන්ස් එක, අනෝජ මාලි ෆොන්ස් එක. පිරිමි චරිත වලට පණ දෙන්න. ඔව්, මම ගොඩ පිරිමි චරිත තමයි රඟපෑවේ. ගස් නගිනවා, මම පිරිමි වැඩ තමයි කරේ. බයිසිකල් පදිනවා, හරි දඟයි පොඩි කාලේ. අනෝජ නංගි දඟ නෑ, මං තමයි දඟ. මං හිටපු ගමන් පාරක් ගහනවත් එයාට. ඉතින් අපි දෙන්න රඟපානවා. ගෙදර අඹගස් දෙකක් තියෙනවා ඉස්සරහම. ගහේ අඹගස් දෙකේ දෙන්න නැගගෙන ඉතින් මොනවාද ගාමිණි ෆෝන්ස් එකක් මාලි ෆෝන්ස් එකක් කියන සින්දු කිකිය අපි දෙන්න රඟපානවා. ඉතින් මට මතක් වෙනවා ඒ විදිහේ ළමා කාලේ. එහෙම රඟපාපු ඔබ මාලනී ෆොන්සේකා අපේ සිනමා වේරු රැජින, නිලි රැජින ගීත ගායනා කරා. ඒකේ පසුබිම් ගීතත් ගායනා කරා. ගොඩක් ගායනා කරා. මට ඇත්තට මේකට හරි සතුටුයි. එතනින් මේ අඩිතාලම පටන් අරගෙන මේ දක්වාම ඇය තුළ තිබ්බා වූ ඒ කාන්තිය, ඇය තුළ තිබ්බා වූ චමත්කාරය, ඒ හඬ පෞරුෂයන් සියල්ලම අවසානයේ ප්‍රසංගයක් විදියට ඉදිරිපත් කරනවා පසුගිය කාල වකවානුව තුළ. අපි ප්‍රසංගය ගැන මතක් කරමු. මතක් කරන අතරතුරේ ඔබට අවස්ථාව තියෙනවා මේ ප්‍රසංගයේ ලස්සන සොඳුරු දර්ශන කිහිපයක් බලන්න. ඔව්, සොඳුරු මතකයන් ඡායාරූප විදියට දකින්න අපි කතා කරමු. ප්‍රසංගය ඔක්තෝබර් 12 මගේ ප්‍රසංගයක් පැවැත්වුවා මායා කියලා. ඉතින් ඉතාමත් සාර්ථක වුණා ඒ ප්‍රසංගය.
මම ඒ දවස්වල ජෝතිපාලයන් වික්‍රත්නායක ටීම් ජයරත්න ඒ මහත්වරුන් සමග එහෙම ගායනා කරපු ගීත කසුන් කල්හාර නදීක ගුරුගේ අමරසිරි පීරිස් පීටර්ස් මෙන්ඩිස් නුවන් ගුණවර්ධන සමන්ත පෙරේරා සංක දිනෙත් ඒ වගේ තරුණ අපේ ශිල්පීන් සමග මං ගීත ගායනා කරා මගේ දුව කුෂානි ගායනා කරා මාත් එක්ක ගායනා කරපු ගීතත් එයාගේ ඔය මුළු ප්‍රසංගය පුරාවටම මගේ ගීත තමයි ගායනා කරේ ඔක්කොම ඉතින් ඉතාමත් සාර්ථක වුණා ප්‍රසංගය ඉතින් මට එතනදී කලා කීර්ති සම්මානෙ ලැබුණා මාව ඇගීමට ලක් කරා ඉතින් මට හරි සතුටුයි මං අවුරුදු 67ක් වෙලත් මට මේ වගේ ගීත ගායනා කරන්න තාම ශක්තිය ධෛර්යය තියෙන එක ගැන මං ස්තුතිවන්ත වෙනවා තාමත් මට ඒ ගීත ගායන හැකියාව තියෙන එක ගැන ඉතින් ඒකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබටත් වඩා අපි ඔබේ හඬට ඔබේ රුවට ඔබ සංගීත ක්ෂේත්‍රයට කරපු මෙහෙවරට ඇත්තටම අපි තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ මං අවුරුදු 46ක් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ගීත ගායනා කරන්න මං ගොඩක් වැඩියම කරේ චිත්‍රපට පසුබිම් ගායනය මම හැම රංගන ශිල්පිනියකටම මං ගායනා කරලා තියෙනවා ඉතින් මගේ දුව කුෂානි තමයි ඇත්තටම බැහැලා වැඩ කරේ මගේ පොතක් එලි දැක්කුවා ඇය ඒකට ගොඩාක් මහන්සි වුණා මගේ මුළු ප්‍රසංගය පුරාවටම ඇත්තටම දුව නැත්තම් මට කරගන්න බෑ එච්චර සාර්ථක මේ ප්‍රසංගය ඉතින් මං එයාට ස්තුතිවන්ත වෙනවා ඔක්කොන්ට විසලේ වගේ මගේ මහත්තයා මගේ හිව නැල්ල වගේ පස්සෙන් හිටියා ඉතින් ඒ වගේම ගොඩාක් මට අනුග්‍රහ දැක්වා ගොඩක් ආයතන මම ඒක ලොකෝන්ටම ස්තුතිවන්ත වෙනවා මට ඒ දීපු ශක්තිය ධෛර්යය ගැන. ඒ වගේම මාත් එක්ක යුග ගීතවලට සහභාගී වෙච්ච සියලුම මගේ දරු සියලුම කට්ටිය යුග ගීතේ වලින් සහය දුන්න අයටත් සංගීත අධ්‍යක්ෂකවරයා ඒ අනුෂා ගෝකුල මැතිනිය ඒ වගේම අපිට ඉලකා ජයසුන්දර මැතිනි ඒ වගේම ගොඩාක් අය මට සහයෝගය දුන්නා ලේකව් සායතනේ ඒ වගේම හැමෝගෙම ප්‍රතිඵලයක් ඒක ඌවේ මට හැමෝම මට කියන්න අමතක වුණොත් සමා වෙන්න ඕනේ මේ කලබලෙට මට සහයෝගය දුන්න හැම කෙනෙක්ටම මං ස්තුතිවන්ත වෙනවා නැහැට හෙවණල්ලක් වගේ ඔහුගේ ශක්තිය තිබ්බනේ ඔහුත් එක්ක කතා කරේ නැති වුණොත් අතරම අඩුවක් හැබැයි ඊට කලින් ගීතමය විරාමයකට යමු අපි ගීතයක් රස විඳලා එතුමා එක කතා කරමු
වජිරපෙරේරා සංගීත පිට. මං හිතන්නේ ඔබ ගායනා කළ පළමු ගීතය මේක 1976. එතකොට ඔහුව මුණ ගැහීමත් හරි බොහොම සොඳුරු සිදුවීමක්නේ. මං හිතන්නේ සාරංගා කියන ප්‍රසංගයම තමයි ඔහුව මුණ ගැහීමේ පළමු පියවර. මං හිතන්නේ ඔබතුමිය කතා කරනවට වඩා එක වික්ටර්සේ ගහනින් ඒ අදහස ගත්තොත් හොඳ නැද්ද? විතර විතර සාරංගා ප්‍රසංගය ඔබට මතකයි? බොහොම තරුණ වයසේ හරි හැඩකාර කෙල්ලෙක් වෙන්න ඇති නේද එදා? දැන් මෙහෙමයි, මායා දමයන්ති සිරිවර්ධන, මායා දමයන්ති පෙරේරා වුණේ ඔය ගීතෙන් පස්සේ, ගැහිවට පස්සේ. ඒ ගීතෙන් පස්සේ යා මගේ බිරිඳ වුණා. සිංදුව ජනප්‍රිය වුණා, බිරිඳත් වුණා. අවුරුදු 40ක් 46 මං හිතන්නේ ජීවිතේට මේ කියනවානේ ගැහැණියක් පරිපූර්ණ වෙන්න හොඳ හෙවණැල්ලක් වෙන්න හොඳ පිරිමියෙක් ඉන්න ඕනේ, ආදරේ දැනෙන. ඒ වගේම හොඳ පිරිමියෙක් විදිහට ඉදිරියට යන්න ඔහු පිටිපස්සේ හොඳ හෙවණැල්ලක් වගේ හොඳ අම්මා කෙනෙක් වගේ හොඳ බිරිඳක් ඉන්නවා. මේ සුසංයෝගය බොහෝ දුරගමනක් ආවා. අපි අදටත් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. අද වැඩසටහන වගේ හරියට. අනිවාර්යයෙන්ම. මොකද මේ මම හිතන්නේ මේ තාක් විශාල කලාපවුලක් හිමි එකම යුවළ මේ දෙපළ වෙන්නේ නැති. මං හරිනේ කලාපවුලක් ඇත්තටම කිව්වොත් නෑදෑයන්ගේ නෑදෑයෝ ගත්තත් දැන් මොනුගුරු මිනිගිරියන් ගත්තත් සෑහෙන කලාකාරයෝ ගත්තාම ඥාති. ඔව්, මම හිතන්නේ විශාල කලාපවුල අපි වෙන්නේ නැති විශාල කලා ගහ. ඇත්තම දැන් කසුන් කල්ලාරත් එක් වුණාට පස්සේ තවත් සම්බන්ධකම් ඇති වුණා. ඒ කියන්නේ අපි දැන් මම විට කුෂානි අනෝජනංගි අපි ඇරුණාම දැන් අපි අනෝජනංගිගේ දුව විවාහ වුණේ සුජාත අත්තනායක මහත්මියගේ පුතා සමග දිල්කි. එතෙන්දී අපිට තවත් නෑදෑ ගොඩක් එකතු වුණා. ඉතින් ඒ විශාල කලාපවුලක් කියන්න පුළුවන් දැන් ලංකාවේ. යුගදිවියේ සොඳුරු මතක අපි මතක් කරනවද? කරමු නේද? මං හිතන්නේ මේ ඊට කලින් ඇත්තටම අපි ගියොත් මේ පාසල් හතරකට ගිහිල්ලා පාසල් හතරකින් අධ්‍යාපනය ලැබනවා. පාසල් කාලේ සංගීතයට බොහෝ ඇල්මක් දක්වනවා. සංගීතය වෙනුවෙන්ම කොළඹ එනවා. මේ උනන්දුව, මේ ගායිකාවක් වීමේ උනන්දුව, ඒක විශයක් විදිහට හැදෑරීම ඔබව මේ සිහිනයට අරගෙන ඉන්න කොච්චර හයියක් වුණාද? ඇත්තටම මොකක්ද මේ? ඒක එක අතකට පිස්සුවක් පොඩි. මම ඇත්තටම මේ පාසල් හතරකට ගියායි කියන්නේ බදුල්ල ගර්ල්ස් හයි ස්කූල්, උසස් බාලිකා විද්‍යාලය. උසස් බාලිකා විද්‍යාලයේ, බදුල්ල උසස් බාලිකා විද්‍යාලයේ මුලින්ම මං ඉගෙන ගත්තේ. ඊට පස්සේ පාසල් අර ආණ්ඩුවට ගත්තනේ, ගත්තාම වෙනස් වුණානේ. ඔර්ගනයිස් කරා කියන්නේ අපිටත් මේ කර. එතකොට ඒක විශාඛා වුණා, හයි ස්කූල් උසස් බාලිකා විද්‍යාලයේ විශාඛා විද්‍යාලය වුණා. එතෙන්දී පස්සේ මම මොන්රාගල මහානාම මහාවිද්‍යාලයට ගියා. මොකද අපේ මේ තාත්තා එහෙ වත්තක් ගත්තා. ගත්තට පස්සේ අපි ඔක්කොන්ටම යන්න සිද්ධ වුණා මේ මොන්රාගලට. අම්මා එහෙ ගියම් දැන් අපි පවුල පිටින් මෙහෙට ගිහිලා එහි ඉස්කෝලවල ඉගෙනීම ලැබුවා මොන්රාගල ප්‍රාථමික විද්‍යාලයේ. ඊට පස්සේ මහානාම මහාවිද්‍යාලයේ පාසල් හතර ওই විදිහට අධ්‍යාපනය හැදෑරුවා. එතෙන්දී මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිද්ධ වුණේ මොන්රාගල මහානාම මහාවිද්‍යාලයේදී. එතෙන්දී මේ මට මුණ ගැහෙනවා යෝගානන්ද බාලසූරිය කියලා ගුරුපියේ. ඒ ගුරුතුමා මට ගොඩාක් උදව් කරා සංගීතයේ විෂය වෙනුවේ. මගේ මුලින්ම මගේ විෂයට උදව් කරපු එක්කෙනා තමයි මගේ අම්මා. අම්මා මට හරි සහයෝගයක් දුන්නා මේ සංගීතය හදාරන්න. ඊට පස්සේ යෝගানন্দ මහත්මයා මට වාදක භාණ්ඩ
ගෙදරටත් ගෙනියන්න දුන්නා මම ගෙනියලා හොඳට පුහුණු වීම වෙලා කොහොම හරි මම සංගීත විෂය හොඳින් හැදෑරුවා ඒ වගේම මම ක්‍රීඩාවටත් දක්ෂයි යගුලිය කවපෙත්ත ඒ වගේ දේවල් වෙනුත් පාසලට මම හොඳ නමක් ගෙනල්ලා දුන්නා ජන ගායනා වලින් ඒ ගායන තරඟ වලින් සමස්ත ලංකා තරඟ වලින් පවා මම පාසලට ගොඩක් එකාලේ හොඳ දක්ෂ කැපිපෙනෙන චරිතයක් මම ඇත්තටම හැම දෙයකටම වගේ ඉදිරිපත් වුණා ඊට පස්සේ මගේ හැකියාවන් දැකලා මගේ ගුරුතුමියක් ආවා ධම්මි කියලා ගුරුතුමියක් ඒ ගුරුතුමිය මාව මහාචාර්ය අමරාරන්තුංගයන් වෙත යොමු කරා පස්සේ මමත් අනුජ නංගිත් කොළඹ ආවා ඇවිල්ලා නංගි ස්ටැෆර්ඩ් ලේඩිස් ස්ටැෆර්ඩ් කාන්තා විද්‍යාලයට ඇතුළු වුණා ඉගෙන ගන්න මම අමරාරන්තුංග මහත්මිය ආචාර්ය දයාරත්න රන්තුංගයන් ළඟ ඒ දෙන්න ළඟ සංගීත හැදෑරුවා ඊට පස්සේ මට මුණ ගැහෙනවා මගේ ගුරුතුමිය වැඩිදුර අධ්‍යාපනයක් ඒ කියන්නේ ආචාර්ය පදවිය සඳහා මං හිතන්නේ බර්නස් නුවර ගියාම මට ඉගෙන ගන්න යන්න සිද්ධ වුණා බී විට්ට පෙරේරා ගුරුතුමා ළඟට එතනදී මම විශාරද දක්වා සංගීත හැදෑරුවා බී විට්ට පෙරේරා ගුරුපියාණන් ළඟ මේ චාරිකාව මේ ලොකු චාරිකාවක් මං ඇත්තම කියනවා නම් දරුවෝ දැන් ඉන්න ළමයින්ට පුදුම වාසනාවන්තයි හරි ලේසියෙන් හැමදේම ළඟා කරගන්න පුළුවන් එක රැයකින් ජනප්‍රියත්වය ගන්න පුළුවන් අපේ ජීවිතේ හරිම කටුකයි අපි හරි අමාරුවෙන් ආවේ ගමන මං හිතන අවුරුදු 40 ගාණක් මෙහෙම රැඳී හිටින්නෙත් ඒ ස්ථාවරත්වයේ තියෙන්නෙත් ඒ නිසා වෙන්නේ නැති ඒ ආපු ගමන අපි තනියෙන් සෝත්සාහයෙන් ආවි ඉතින් කොහොම හරි අද ඊට පස්සේ මම චිත්‍රපටි වලට මගේ නංගි අනෝජ මාව යොමු කරා සාරංග චිත්‍රපටියට මුලින්ම ආචාර්ය වික්ටරත් නායකයන් සමග යුග ගීතයක් ඊට පස්සේ දිගටම චිත්‍රපටි වලදී සුනිල් සෝම්පිරිස් මහත්තයා සරත් දල්විස් මහත්මයා ඒ වගේම රෝහණ වීරසිංහ නොයෙක් මේ නවරත්න ගමගේ නොයෙක් සංගීතඥවරු යටතේ කේමදාස මහත්තයා වගේ කියන්න ගොඩක් නම් තියෙනවා ඒ හැම දෙනා යටතේ මම චිත්‍රපටි වල සිය ඉක්මවා එක වාර්තාවක් ඇත්තටම මම හිතන්නේ 160ටත් ඉක්මවල 160 ගානක් මම හිතන්නේ ඔව් 160ක් මම ඒක ලොකු ගානක චිත්‍රපටි වල ගීත ගායනා කළා හරි මේ ඇවිල්ලා ලංකාවේ එකම ශෙනායි වාදකයා ඔහුගේ හඬින් ගීතයක් රස විඳින්න අපි බොහෝම ආසාවෙන් ඉන්නවා Good evening.
සෙනෙහස හොඳ හැටි අඳුනා මගේ සෙනෙහස මගින් තොර ලොවක් බල කිසි දිනවත් නොයන්නේ සීනගෙන සුමුදු වදන්නලින් මගේ සිත සනසවන්නේ වැටුණු තැන්වල අත දීලා නැගිටවගෙන එකිනෙකාට එකිනෙකා ආදරෙන් බැඳිලා මේ ජීවන චාරිකාව හුඟක් දුර ඇවිල්ලා අදත් ඒ සතුටේ විදිහටම සෙනෙහසේ විදිහටම නොඅඩුව රැකගෙන අපිත් එක්කත් මේ විදිහට ඒක බෙදා හදා ගන්න එක අපිට කොච්චර සතුටක්ද ඒක අපිට කොච්චර ආඩම්බරයක්ද එංගර මේ ලංකාවේ ප්‍රථම ශනායි ශිල්පිය කියලා කිව්වනේ ප්‍රථම සහ එකම අත්ත වශයෙන් අද වෙනකනුත් එකම කොහොමද ඇත්තට මේ වාද්‍ය භාණ්ඩයට ඉත නැඹුරු වුණේ කොහොමද ඒක හදාරන්න ඕනේ කියලා ඒ හිතුනේ ඉතට ඒකල් බිම්දුති ශේනයි කියලා ෆිල්ම් චිත්‍රපටයක් ආවා මම බොහොම 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 පොඩි බොහොම තරුණ වයසේ මම මේ චිත්‍රපටය බලන්න ගිහිල්ලා මේ වාද්‍ය භාණ්ඩයට පිස්සු වැටුණා පස්සේ මේ වාද්‍ය භාණ්ඩය හොයාගෙන ගියා මම ගිහිල්ලා කොහොමද හොයාගත්තා හොයාගෙන ඒක ලොකු කතන්දරයක් හොයාගෙන ඉල්ලා තනියම පුහුණුවීම් කරන්න පටන් ගත්තා එල්ල ඉන්දියාවේ ගිහිල්ලා ඒ සරස් විභාග වලට මම බිනේ හිටියා ඔබතුමා වගේ අධ්‍යයනය කළේ උත්සාහයෙන්ම පෙරගත්තේ මං හිතන්නේ ආදර්ශයෙන්ම ඔබතුමා අපේ ඊළඟ හැදෙන පරම්පරාවට හොඳ පාඩමක් කියලා දීලා තියෙනවා. තාමත් ඒ වාදක භාණ්ඩේ ඉඳලා හිටල ප්‍රැක්ටිස් කරනවා. ඕනෙම් කරනවා. එතනනේ සතුට තියෙන්නේ. මම කියන්නේ ඒක ප්‍රැක්ටිස් කරේ නැත්නම් මම තරහ වෙනවා කියලා. තරහ වෙන නිසාම කොහොමද ප්‍රැක්ටිස් කරනවා. දැන් මම අර මේ වැඩසටහන ආරම්භයේදීම කිව්වා මේ නිහඬව බොහෝ ජනතා සේවාවක් කරපු දෙපලක් පවුලක් කියලා කිව්වනේ. දැන් මේ ඒ කරපු සේවාවන් අතරේ ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක් තමයි යාපනයේ ඉන්න ත්‍රිවිධ හමුදාවට හඬ පුහුණු වීම කරනවා. මොකක්ද මේ කතාව? ඔව් ඇත්තටම මමයි වික්ටයි කුෂානි අනෝජනංගි අපි කට්ටියම උතුරේ ගිහිල්ලා ත්‍රිවිධ හමුදාවට අපි හඬ පුහුණු වීම කළා. මේ ඒ වගේම යුදයෙන් අවතැන් වූ අපේ රණක්ෂිතයන් ඉන්නා රත්මලානේ මිහිඳු සෙත්මැදුර කියලා තැනක් තියෙනවා. එතන ඉන්නේ ගොඩාක්ම මේ ඒකලන්ට සාමාන්‍ය ජීවිතේ ගත කරන්න හරිම අපහසු තත්ත්වයක ඉන්නේ ගොඩාක් ආබාධිත වෙලා. ඒ කියන්නේ රණක්ෂිතයෝ අපේ. ඉතින් ඒගොල්ලන්ට ගිහිල්ලා අපි හඬ පුහුණුවීම් කළා. කරලා 2014 රණවිරු රියස්ටා වැඩසටහනේදී ප්‍රථම ස්ථානයේ දිනා ගත්තේ අපි දෙන්න පුහුණුවීම් හඬ පුහුණුවීම් කරපු කැප්ටන් අරුණි නිරංජලා කියන දියණිය. ඒ ඇතුළත අර රණක්ෂිතයෝ අපි මං කිව්වේ ඒ ඔක්කොමලා 7 දෙනෙක් පුහුණුවීම් කරා. ඒ 7 දෙනාම අරය ඇතුළු 8 දෙනෙක් අපේ පළවෙනි 10 දෙනා ඇතුළත තේරුණා.
ඉතින් ඒ දරුවට ඉතා වටින ගයක් එහෙමත් හම්බුණා. අනිත් අයටත් මුදල් හම්බුණා. ඉතින් හරි සතුටුයි මට ඒකට. එක එක මේජවරයෙක් හිටියා, එයාගේ සුසුම්නාව කැඩිලා. ඔව්. මේ සම්බන්ධ වෙන්නේ එයාට මෙහෙම ඇඟිල්ලක්වත් හොල්ලන්න බෑ. නමුත් මෙහෙම බලාගෙන ඉන්නවා. එයාට හොඳට ගායනා කරන්න හැකියාව තියෙනවා. අපි එයාගේ හඬ පුහුණුවීම කළා. එයා 6 වෙනි තැනට තේරුණා. ආසාවක් ඉෂ්ට කරගන්නත් මට ලෝභ හිතුණා. කුරුල් ලෝභේ තාලෙන් තේලි දෙකක් කියලා. කුරුල්ලෝ ජීවයි. ලා 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 ලා
මගේ දුවටම බාර දීලා තියෙනවා. මම මේ දැන් කියන්නේ මේ ගීතය මේ නව පරපුරේ ගායන ශිල්පිනිය බොහෝ දෙනෙක් මේ ගීතයට පණ වගේ ආදරය කරනවා. තමන්ගේ හැකියාව පෙන්වන්න මේ ගීතය මෙවලමක් කරගන්න. හැබැයි මේ ගීතේ රස නොවෙනස ගායන්න පුළුවන් ඔබේ දියණියට. ඇත්තටම. මොකද මේ ගීතේ මම චිත්‍රපටි අර්ලිමාල් චිත්‍රපටියේ මගේ නංගිට ගායනා කර යනුජට. ඒ වුණාට වැඩිය චිත්‍රපටියත් එක්ක ආවට වැඩි ගීතේ ඉලිපිලාවේ නැහැ. මගේ දුව මේ එක්තරා මේ වැඩසටහන කියන සරසවිය ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මගේ දුව ඒක මේ නර්තනය කියන පර්ෆෝමින් එක නර්තනයත් සමග ඒ ගීතේ ගායනා කරා. ඒක අති ජනප්‍රිය වුණා. එදායින් පස්සේ මම තීරණය කළා මම ඒක ගායනා කරන්න ඒක දුවටම දෙනවයි කියලා. ඒකත් හරි අමාරුවෙන් කියලා තමයි ඒ වැඩේ කරගත්තේ. බෑම කිව්වා. අම්මා ජීවතුන් අතර ඉන්නකොට මං කියන්න ඕනේ නැහැ මොකටද මං අම්මගේ සින්දු කියන්නේ කියලා. ඉතින් මං තේරුම් කළා කිව්වා ඉතින් ඇත්තටම මගේ ගීත ඉදිරියට ගෙනියන්න ඉන්නේ යානේ. අනිවාර්යෙන්. ඉතින් ඔව්. ඉතින් මං එහෙම කිව්වන් පස්සේ යා ඒක කියන්න බාරගත්තා. අරන් යා ඇත්තටම වැඩි ලස්සනට කරා. දැන් ඒ ගීතේ මට වඩා ජනප්‍රිය දුව නිසා. මේ මෙහෙම හිටියට වර්තමානයේ ඉන්න ගොඩාක් ජනප්‍රිය ගායකයන්ට ගුරුවරුකම් දැක්වේ මොවුන් දෙපළ. දැන් ගොඩක් දෙනෙක් දන්නේ ඔවුන් ජනප්‍රිය වෙන්න මුල්ම සාධකය වුණේ මොවුන් දෙපළ කියලා. අපි මතක් කරමු කිහිප දෙනෙක් විතරක්. මොකෝ මතක් කරනවා නම් ඉන්නවා. ගොඩාක් තරඟවල මම දරුවන්ට ගොඩාක් හඬ පුහුණුවීම් කරලා තියෙනවා. ඒ අතරින් සුරේන්ද්‍ර පෙරේරා, සංක දිනේත්, නදිනි ප්‍රේමදාස, දිල්කි වැලිවත්ත, ගයනි මදූෂ, ඔය වගේ දරුවෝ ගොඩක් ඉතින් නම් ඒගොල්ලෝ උඩට එන්න මම ආරම්භය දුන්නා. ඉතින් අද ඒගොල්ලෝ ගියලම තලයේ ඉන්න මට හරිම සතුටුයි. සමහරක් තැන්වල එකම ප්‍රසංගවල ඔබතුමිය ගායනා කරලා ඊට පස්සේ ඔවුනුත් ගායනා කරන අවස්ථා තියෙනවා. අම්බෝ අනන්ත තියෙනවා. දැන් මං එක්කම ප්‍රසංගවලට ඒ දරුවන්ටත් ආරාධනා කරලා තියෙනවා. අනේ මාව එක දරුවෙක් හරි මාව දැක්කොත් මැඩම් ඉස්සලා කියලා යන්න කියලා එහෙනම් මම පරක් වෙලා හිටියත් හරි ඒ අවස්ථාව මට දෙනවයි දරු. ඉතින් මාත් එක්කම දැන් ප්‍රසංගවලත් ඉදිරිපත් වෙනවා. මට හරි ඇත්තටම සතුටුයි. ඉතාම සතුටුයි. ඒගොල්ලෝ ඉතාම දක්ෂ දරු. ඒක මේ ගුරුවරුන් විදිහට නිහඬව නිරාමිසව ලබන සතුටක්. ඇත්තටම තව ගොඩාක් ළමයි ඉන්නවා. ඉතින් නම් වශයෙන් කියන්න බෑ. ගොඩාක් අයට මං හඬ පුහුණුවීම් කරලා තියෙනවා. වැඩමුළු කරලා තියෙනවා. ඔව් ඔබතුමිය මං වෙල්ලස්සේ. ඔව් වෙල්ලස්සේ. දැන් ඇත්තටම මම මොන්රාගලනේ. අපි වෙල්ලස්සේ පැත්තේනේ. අපි ගොඩක් හැදුනේ වැඩනේ පරිසරේ. ඉතින් වෙල්ලස්ස රියල් ස්ටාර් වැඩසටහනේ මම විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා. ගොඩක් දරුවෝ ඒකිනුත් බිහි වෙලා තියෙනවා. බණ්ඩාර කියලා මහත්මෙක් තමයි ඒක USB බණ්ඩාර කියලා මහත්මෙක් ඒක කරන්නේ. ඉතින් එතනදීත් ගොඩක් හොඳ දක්ෂ දරුවෝ බිහි වෙනවා. ගොඩක් ඈත පළාත්වල ළමයි හරිම දක්ෂයි. කැලෑමල්. අපි මේ වික්ටර් සර්ගෙන් අහන්න ඕනේ ඇයව මුණ ගැහිම ජීවිතේ මොන වගේ සතුටක්ද උදා කරලා දුන්නේ? ඒකට කියන්න බෑ. ඊතල් ලොකු සතුට. ඇයව ළඟ තියාගෙන කියන එකද අමාරු. ඒක එක්තරා කාරණයක්. අර කියන්න එපා. මොකද ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේම මම එතුමියටත් යොමු කරන්නම්. දැන් මේ දැනුම මුණ ගැහිම ජීවිතේට මොන වාසනාවක්ද? අනේ ඇත්තටම මගේ ජීවිතේ එතන තමයි ආරම්භය. එයා තමයි මට අත හිත දුන්නේ ඇත්තටම. හිවනැල්ල වගේ ඉඳගෙන එයා අතිදක්ෂ ගායකයෙක්, වාදකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරේ. ඒ වුණත් එයාගේ මුළු ජීවිතේම කැප කළා. එයා අයින් වෙලා මාවම තමයි ඉදිරියට අරන් ආවේ. මම උත්සාහ කරනවා එයාව එක්කම යන්න. නමුත් එයා ගොඩාක් වෙලාට එයාගේ මුළු ජීවිතේම කැප කරේ මං වෙනුවෙන්. මං කොළඹ විශ්වවිද්‍යාලේ රැකියාව කරේ. ඉතින් සංගීතය වෙනුවෙන් මගේ රැකියාව පව මං ඉල්ලාස් වෙලා මං සම්පූර්ණ මගේ සංගීතය වෙනුවෙන් ජීවිතේ කැප කළා. දරුවෝ වෙනුවෙන් කතා කරන්න බොහෝ දේ තිබ්බා. උන්ගේ මතකයක් අපිට කතා කරගන්න ගොඩාක් දේවල් තිබ්බා. නමුත් කාල වේලාව අපිට හරස් වෙනවා. සමුගෙන යන්න සිද්ධ වෙනවා. හැබැයි මේක తాවකාලික සමුගැනීමක් විතරයි.
බොහෝම ආදරෙයි ඔබ දෙපළටම නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ කරපු මෙහෙවර අපි අගය කරනවා. තව බොහෝ දුර යන්න, බොහෝ දේ කරන්න කලාවට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම අපේ ආරාධනාව පිළිගෙන අපේ මැදිරියට ආපු එක අපිට ලොකු ගෞරවයක්. අද දවස ඉතින් අපිත් එක්ක එකහසුනේ ඔබ ආදරය කරන දෙපළක් කලාභූෂණ දේශමාන්‍ය කලා කීර්ති විශාරද මායා දමයන්ත සමගින් ආදරණීය සැවියා කලාභූෂණ දේශමාන්‍ය වික්ටර් විජයන්ත මහත්මයා. ඉතින් අදට අපිට සමු දෙන්න අවසර දෙන්න අපි ලබන ශනිදාවේ ඔබ මුණ ගැහෙනවා සුන්දර ශනිදාවෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.